ආයුබෝවන් සුබ උදෑසනක් හරිදේ හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සප්න වංශික කුරුප්පු ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ජනපතිගේ සහයට තවත් පාර්ශව රිෂාඩ්ගේ සහය සජිට්ට ඉතිහාසයේ පුරා විවිධ ආණ්ඩු මේ රටේ ජාතික දේපල විකුණූ ආකාරයට රට දියුණු වුණා නම් අද මේ රට ඩොලර් ආකරයක් සිංගප්පූරුවත් කැලේ කියලා අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා මේ වන විට පාර්ශ්ව රැසක් එකගතාව පළ කර තිබෙනවා. සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් වේලුකුමාර් පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ජනාධිපතිවරයාට ලබා දෙන බව දැනුම් දුන්නා. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොන්රාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයශාන් නවනන්දද ඊයේ පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවට ප්‍රතිඥා දී තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුරුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු ජනාධිපතිවරයා සහය පළ කරන බව මාධ්‍යමුවක් ඇඳවමින් සඳහන් කළා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ජනාධිපති කරන්න බැරි වුණා නම් බංගලාදේශ වගේ රටක් අපිට මා සහයෙන් දකින්න පුළුවන්. ජනාධිපති රනිල් වික්‍රමසිංහව දිනන්න වැඩපිළිවෙලක් අපි පටන් අරගෙන ඉවරයි. අනිවාර්යෙන් ජනාධිපතිතුමා දිනනවා කියලා අපි විශ්වාස කරනවා. රිෂාඩ් බදුරුදීන් මන්ත්‍රීතුමාට ඕනේ පාර්ලිමේන්තු කෙනෙක් නෙමෙයි පුත්තලමට. පුත්තලම ජනතාවට නෙමෙයි. වෙනස් වෙනකොට මේගොල්ලෝ ආපහු පඩිල පෙල්ලෙයි. අපි මේ ජනාධිපති කියන්නේ මේ පෙල්ලගේ මිනිස්සු ආපහු පාර්ලිමේන්තු මන්ත්‍රී ALM අතාවුල්ලා සහ ඔහු නියෝජනය කරන ජාතික කොංග්‍රසයේ පක්ෂයේ නියෝජිත පිරිසක්ද ජනාධිපතිවරයාට සහය පළ කර තිබෙනවා. දේශප්‍රේමී ජනබලවේග පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ ඇතුළු පිරිසක්ද ජනාධිපතිවරයා හමුවී ඔහුට සිය සහය පළ කර තිබුණා. මේ අතර මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් සක්‍රියව සම්බන්ධ වන බවට හිටපු පළාත් පාලන රාජ්‍ය ඇමතිනි ශ්‍රියානි විජේ වික්‍රමද තීරණය කර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණසේකරම් ශංකර්ද ජනාධිපතිවරයා හමුවී ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවටයි සහතික වී ඇත්තේ. එක්සත් ජනතා පෙරමුණ පක්ෂයේ නායක ආචාර්ය සිරිමසිරි හපුආරච්චිද ඊයේ ජනාධිපතිවරයා හමුවී ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය ලබා දීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ කිවිසුමකට අත්සන් තැබීම සිදු කෙරුණා. එළමෙන ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් කිවිසුමකට අත්සන් තැබුවා. අපගේ එකම ඉල්ලීම වන්නේ මේ ඒකීය රටේ සියලුම ජාතීන් අතර ආගම අතර කිසිම බෙදීමක් ඇතිවීමට ඉඩ නොදී එම සමගිය හෝ සහයෝගයට බාධා කරන හදන සියලුම දෙනාට ජාති භේදයෙන් තොරව තරාතිරම නොබලා දෙඩි දඩුවමක් ලබා දීලා ආයි මේ රට වැටෙන දෙන්න එපා කියලා මම ඔබතුමාගේ ඉල්ලීම කරමින් අපේ ආර්ථිකයේ තිබුණේ අපේ නිදහසෙන් පසුව ඒ කාලයේදී ජපානයෙන් පසුව තිබිච්ච අපේ ආර්ථිකය අද මේ ආගම භේදය නිසා ජාති භේදය නිසා සෝමාලියාට පසුව තියෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ රටේ ආයි අනාගතේ වෙනුවෙන් ආගම් ભેදයෙන් තොරව ජීවිතොන්න පිරිසක් ඇතිකරන්න ඔබතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මමත් මගේ පාර්ශ්විකයන් අපේ සමාජය අපේ සියලු දෙනාම උපරිම සහයෝගයෙන් කටයුතු කරනවා. අද වගේ දවසක මගේ එක ප්‍රාර්ථනාවක් තමයි සමස්ත ලංකා මහජන කොංග්‍රසය මාත් එක්ක එකතු වීමත්, ඒ වගේම තවත් පැත්තකින් මගේ ප්‍රාර්ථනාවක් තිබ්බා යම් කිසි කුණු කන්දල් ටිකක් තිබ්බනම් මේ පක්ෂය ඇතුළත මේ අපේ එකතු වීමත් සමග ඒවත් සෝදාපාලුවට ලක් වෙයි කියලා. දැන් අද අපි සතුරු වෙන්නට ඕන කොන්ත්‍රාත් හොරු නෑ, රත්තරන් හොරු නෑ, නොම්බර එකේ පගාකාරයෝ නෑ. දැන් මං හිතන්නේ රිෂාඩ් බදුදීන් මැතිතුමාට අලුතෙන්ම හොඳ වෘත්තීය වේදීන් හොඳ උගතුන් අලුත් කණ්ඩායමක් සම්බන්ධ කරගෙන ඉදිරි ගමනක් යන්නට පුළුවන්. මං ඒ සියලු දෙනත් එක්ක සම්බන්ධ වෙලා මේ රට ගොඩනගන්නට දියුණු කරන්නට ඔබගේ අලුත් කණ්ඩායමත් සමග අපි කටයුතු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය
අදලියන්නේ 557 වැනි ටෙලිවැකිය. පසුගිය දවස්වල මේ පත්‍ර දෙක තුනක හරි ලස්සන අර්ථවත් කාටුන් කිහිපයක් තිබුණා. අද ටෙලිවැකිය ඒ කාටුන් කිහිපයකින් ආරම්භ කරමු කියලායි හිතුවේ. අවන්ත ආටිගල අද පත්‍රයට ඇඳලා තිබුණා දේශපාලකයා ඡන්ද පෙට්ටියේ ඡන්ද හොයද්දි ඡන්දදායකයා කුණුබක්කියකින් කන්න දෙයක් හොයනවා. හොඳේ ඡන්දදායකයා කුණුබක්කියකින් කන්ට දෙයක් හොයනවා. මේ අවස්ථාවේ සමාජ යථාර්ථයේ ඇත්ත සත්‍යයේ ඒක තමයි. කනකර උකස් කරපු මිනිස්සු දරුවන්ට කන්න දෙන්න පාසල් යවන්න දහ දුක් විඳින බව අපි ආයෙ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉලංග කාටුන් එක ඇඳලා තිබුණේ දිවයින පත්‍රයේ උදය විමලසිරි. රනිල් වික්‍රමසිංහ ගහකට එහෙම හේතුවක් දාගෙන රටටම ධම්මික පැණිය පෙවූ පවිත්‍රා දේවී දිහා බලාගෙන මෙහෙම කියනවා. ගෙයකට සිරිය ගෙනෙන ඔබ සිරි දේවී කියලා. පවිත්‍රා දේවියේ පොල් ගාන්ට හරි දක්ෂයි. මහින්ද වෙනුවෙන් පොල් ගෑවා ඇති කියලා හිතෙන්ට ඇති නේද? කොහොම වුණත් ඔබට මතක ඇති ඊයේ ටෙලිවැකිය. මැක්කන් සහ බලු මැක්ක ගැන ලියපු එක නේද? මැක්කන් ලේ උරා බීලා ඒ සතා මැරුණහම තම පැවැත්ම වෙනුවෙන් තව ඇඟක වහලා නේද තව සතෙකුගේ හැම මත ගිහිල්ලා ලේ උරා බොනවා. ඒකනේ සාමාන්‍ය සිරිත ඊයේ ටෙලිවැකියෙන් කිව්වා. දැන් ඔබ දන්නවා මේ විලිසංගේ නැති දේශපාලනඥයින් ලෝකේ වැඩියෙන්ම ඉන්න රට මේක කියලා නේද? එදා එයා ෆේල් කියලා බැන්නා සර් විතරයි පාස් කිව්වා නේද? අද කියනවා සර් ෆේල් කියලා එයා විතරයි පාස් කියලා. ඔක සාමාන්‍යයි මේගොල්ලෝ එහාට මෙහාට මැක්කෝ වගේ මාරු වෙවි කතා කියනවා නේද? නමුත් අප තර්කානුකූලව ඔබට පෙන්වා දුන්නා ඔබත් මමත් මේ රට බාර දුන්නේ නිර්මාණශීලී අලුත් දැක්මක් සහිත නව ආර්ථික න්‍යායන් සහිත අලුතින් හිතන පාලකින්ට නෙවෙයි කියලා. අපි රට දුන්නෙම කම්බ හොරුන්ට. හොඳේ මේ ගෙවුණු 76 වසර පුරාම අපට ලැබුණේ ඡන්දේ දීලා අප දිනෙව්වේ ඉකොනොමික්ස්ලා බෙගොනොමික්ස්ලා සහ හොරොනොමික්ස්ලා කියලා අප මීට පෙර ටෙලිවැකි කීපයකින්ම පැහැදිලිව විස්තර කරලා දුන්නා නේද? අද වන විට මිල්කෝ එක, ඉන්ෂුරන්ස් එක, ටෙලිකොම් එක, හිල්ටන් එක, හරිද? සමහර ලාභ ලබන, මතක තියාගන්න, ලාභ ලබන ආයතනත් උඩින්ම විකුණ දමන්ට මේ දවස්වල ප්ලෑන් ගහනවා. හොඳේ තම තමන්ගේ යහළු මිත්‍ර අයට ඉතාම අඩු ගානට මේ ජාතික දේපල විකුණන්ට යන්නේ. ඒවා හරියට විකුණන්ට යන්නේ මේ උන්දලගේ අම්මා අප්පගේ බූදලේ වගේ. හොඳේ ඉතිහාසයේ පුරාම විකුණපු ජාතික දේපල වලට මොකද වුනේ කියලා හොයලා බලන්න. එතකොට ඔබට තේරේවි විකුණලා ගොඩගත්ත එකම හෝ දේශීය ව්‍යාපාරයක් නෑ කියලා. මතක තියාගන්න, විකුණලා ගොඩගත්ත කිසිම දෙයක් නෑ. මේ ඉතිහාසයේ පුරාම විකුණපු ඒවත් එක්ක සලක පුහාම එහෙමනම් මේ රට ඩොලර් ආකරයක් වෙන්න ඕනේ. හොඳේ, ඔව්, විකුණපු දේවල් එක්ක ගත්තාම ඩොලර් වැහි වහින්න ඕනේ. හරිය, මතක තියාගන්න, ආසියාවේ අද දියුණු රටවල් තමන්ගේ ජාතික දේපල විකුණලා නෙමෙයි දියුණු වුනේ. හොරකම වංචාව නැතිව කර්මාන්ත ගොඩනගලා අලුත් ව්‍යාපාර ආරම්භ කරලයි ඒ රටවල් දියුණු වුණේ. හොඳේ, ජපානය තමන්ගෙම කියලා බ්‍රෑන්ඩ් හැදුවා. හරිය, ටොයෝටා, සෝනි, හොන්ඩා, මිට්සුබිෂි, හිතාචි, පැනසොනික් නේද? බ්‍රෑන්ඩ් හැදුවා. දෙවන ලෝක යුද්ධෙන් මහ පොළොට සමතලා වුණු රටක් ජපානය. අපේ උන්දලා ජාතික දේපල විකුණලා ඩොලර් බිලියන 3ක් විතර හොයාගෙන කුස්සිය ශක්තිමත් කරන්න හදනවලු. හරිය, මාර න්‍යායන් නේද? ජාතික දේපල විකුණලා ඩොලර් බිලියන 3ක් විතර හොයාගෙන මං කුස්සිය ශක්තිමත් කරනවලු. හොඳේ, ඔබ බුද්ධිමත් නම් තේරුම් ගන්නට මේ මොනතරම් අඳබාල පාලකින්ද කියලා. මේ උන්දලා බලය ගත්ත 1948 ඉඳලා මේ දැන් ඔව් අද වෙනකන් විකුණලා දාපු සමහර කර්මාන්ත තිබුණු බවට අද තියෙන්නේ නිකම්ම නිකන් යකඩ ගොඩවල් විතරයි, හිස් භූමි විතරයි. හොඳේ, ඔන්න නිකන් මතක ලිස්ට් එකක් අහගන්නකෝ. හරිය, මේ ටික විතරක් අහගන්න. තුල්හිරිය, පූගොඩ, වේයන්ගොඩ, රෙදිකම්හල්. හරිද, දිනකට රෙදි මීටර 90,000කට වැඩියෙන් මේ තුනෙන්ම නිෂ්පාදනය කළා. අද ආගිය අතක් නැහැ, ආගිය අතක් නැහැ. ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත්ව තිබුණු සිමෙන්ති කම්හල් ටික
හුණු ගල්වල ඉඳලා ආ සිමෙන්ති නිෂ්පාදනය කළා. හොඳේ කන්කසන්තුරේ කන්කේෂන් සිමෙන්ති කම්මල, රුහුණු සිමෙන්ති කම්මල, තම්මැන්න කම්මල මේවා කාබාසිනිය කරලා දැම්මා. හරිය දංකොටුව පෝසලෙන්, ලංකා සෙරමික්, ලංකා පෝසලෙන් මේවා විකුණලා දැම්මා. බෝගල පතල කහට ගහ, මිනිරන් පතල, කැලණි ටයර්, ලංකා ලෝහ, ලංකා කඩදාසි, හිඟුරාණ සීනි කම්මල, හරිද බොගවන් තලාව, අගරපතන, මස්කෙලි ඇතුළු තේවතු ටිකත්, හරිද වයඹ පොහොර, රුහුණු පොහොර, හරිද ලියනවා නම් විකුණලා දාපු කාබාසිනිය කළ, හරිද ආයතන ලිස්ට් එක විතරක් තෙලිවැකි හතරක් පහල් ලියන්න පුළුවන්. හරිය මේවා විකුණලා ඩොලර් බිලියන ගණන් අරන් හදපු රටක් නැහැ. අදත් මේ රට ඇමරිකානු ඩොලර් බිලියන 100 පැනපු ණය කන්දක් එක්ක බංකොලොත් වෙච්ච රටක්. ඒකයි විකුණලා රට හදනවා කියන්නේ පට්ටපල් අමූලික ගල් පැලෙන බොරුවක්. ඒක මතක තියාගන්න. ගෙදර තියෙන හට්ටි මුට්ටි වලම් පිඟන් හිටන් විකුණගෙන කන තාත්තා කෙනෙක් හතර අතෙන්ම ණය අරගෙන ජොලියේ ඉඳලා මැරිලා යයි. හරිය ඔබේ දරුවන් අනාථ වෙන බව අද ගලේ කෙටුවා වගේ ලිව්වා කියලා මතක තියාගන්න කියලා ටෙලිවැකිය අවසන් කරනවා. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති මින් නිමාවට පත්වනවා. හමුවෙමු මධ්‍යාහන 12ට. ඔබට සුබ දවසක්.